හිතා මිට්ටුන්නේ. පහුගිය දවස්වල රෙනෝලා අහිංසක දරුපටව කීප දෙනෙක් බිල්ලට දීලා ආතල්ගත්ත සිද්ධියක් ෆේස්බුක් වල හතර වටේ පැතිරුණා. විශේෂයෙන්ම රෙනෝයි රෙනෝගේ ගෑණි දරුවෝ හතර පස් දෙනයි ගිහිල්ලා ගමේ ඉන්න අහිංසක පොඩියුන් හතර පස් දෙනෙක්ගේ කොණ්ඩෙ කපලා ලොකු හාමුදුරන්ට බිලි දෙන රූපයක් තමයි මේ දවස්වල හතර වටේ පැතිරෙන්නේ. සමහර අය කියන විදිහට මේ ෆොටෝ එකට තා පොඩ්ඩක් කලවරක සනත්ගේ සනත්තත් පොඩි සුදුපාට ජංගියක් අන්දලා කලිසම් කොටයක් හරි අන්දලා ළඟින් තිබ්බනම් මේ ෆොටෝ එක සම්පූර්ණයි කියලා සමහර අය කියනවා. මිට්ටෝරුනි, රෙනෝට රෙනෝගේ දරුව බිල්ලට දීලා ආතල් ගන්න අයිතියක් තියෙනවා. හැබැයි අපේ රටේ ඉන අහිංසක දරුපටව ගෙනහිල්ලා පන්සලේ ලොකු හාමුදුරන් බිල්ලට දීලා උන්ට ආතල් ගන්න අයිතියක් නැහැ. අද වෙනකොට තරු පෙන්නන චැනල් බහුතරයක් මේ පෝය දිනේ පාවිච්චි කරලා උන්ට ඕන අවශ්‍ය කරන ඉලක්කවලට යනවා. හැබැයි අපේ ගමේ ඉන්න අහිංසක මෝඩ උපාසකම්මලා වගේම උපාසක මහත්තුරුත් සාදු සාදු කිය කිය ගිහිල්ලා මේ කුඩු චැනල් වලට අවශ්‍ය කරන අවශ්‍යතා ඉෂ්ට කරලා අන්තිමට තමන්ගේ දරුවත් ගමත් රටත් ඔක්කොම බිල්ලට දෙනවා. මිත්‍රුනි, පහුගිය කාලයේ පුරාම මේ රටේ ඉන්න කාලකන්ණි මන්ත්‍රීවරුත් ඇමතිවරියොත් කෑගගා කිව්වා ළම අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි කියලා. එහෙමනම් අවුරුදු පහ හය වෙච්ච අහිංසක පොඩි පැටව ගෙනහිල්ලා කොණ්ඩේ බූගාලා බලහත්කාරයෙන් ලොකු හාමුදුරන්ගේ කාමරයට දාලා එන එක ළම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක්ද කියලා අපේ රටේ ඉන කාලකන්ණි බලධාරීන්ගෙන් අපට අහන්නට අයිතියක් තියෙනවා. පුංචි දරුවෙකුට තමන් ගිහිගේ අත්හරිනවා කියලා තීරණය ගන්න තරම් බරපතල හැකියාවක් තියෙනවා නම් ඒ වයසේ දරුවෙකුට කසාද බැඳීමේ හැකියාවකුත් තියෙන්නට ඕනේ. ඒ වගේම කතර ගහලා ඡන්ද දෙන්න හැකියාවකුත් තියෙන්නට ඕනේ. මේ රටේ කෙනෙක්ට ඡන්ද දෙන්න හැකියාව තියෙන වයස අවුරුදු 18ට පැන්නට පස්සේ. තමන් සමග ලිංගික සංසර්ගයක යෙදෙන්න අවශ්‍යතාවය නැත්තම් අවසරය දෙන්න පුළුවන් වෙන්නේ අවුරුදු 16කට පස්සේ. එහෙම නොකරොත් 16ට අඩු ගෑණියෙක් දරුවෙක් හරි පිරිමි දරුවෙක් එක්ක හරි කිසියම් කෙනෙක් ලිංගික කර්තව්‍යයක යෙදලා තියෙනවනේ ඒක වැටෙන්නේ ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණයකට. එහෙමනම් මීටත් වඩා බරපතල තීන්දුව ගන්න මේ අහිංසක පොඩි දරුවෙකුට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ ඉන්න අහිංසක දරුවා බිල්ලට දීලා පරම්පරා හතක් නිවන් දකින්න පුළුවන් කියලා හිතන ගොම් මීහරක් අපේ රටේ ඉන්නවා. බුදුහාමුදුරන්ගේ බුද්ධ දර්ශනය සම්පූර්ණයෙන්ම විකෘති කරලා තමන්ගේ ගොඩ බඩගෝස්ත්‍රය හදාගන්න ඝනගෙඩියෝ මේ රටේ ඉන්න තාක්කලක් මේ රටට කිසිම දවසක කිසිම වගතුවක් වෙන්නේ නැහැ. අද වෙනකොට අපේ රටේ නැමත වතාවක් රිලිජස් කල්ට් එකක් හැදීගෙන යනවා. විශේෂයෙන්ම පන්සලේ හාමුදුරන්ටම ගමක් හැදිලා ඒ ගමේ කඩත් හැදිලා අන්තිමට ෂෝරූනුත් හැදිලා අන්තිමට බඩුපටුත් හැදිලා බාරුත් හැදිලා තමයි ඉවර වෙන්නේ. ඔබ දකින්නට ඇති පහුගිය දවස්වල සමන්ත බඩ ප්‍රසිද්ධියම රාමදලා රා පූජා කරපු විදිහ. ඒ වගේම අපේ රටේ මේ දවසින් දවස මේ කාලකෙන් වෙන සමාජ ක්‍රමයේ සම්බන්ධයෙන් පැහැදිලිව මේ රටේ මහානායකලා වගේ කිය යුතු වෙනවා. තමන්ට ලැබෙන වාහනය, තමන්ට ලැබෙන පිරිකර ටික පළතුරු වට්ටියේ දිහා බලාගෙන ඉන්න මේ කාලකන්ණි හැතිකරය මේ රටේ අහිංසක මිනිස්සුන්ට වෙන දේ ගැනවත් පන්සලේ සිද්ධ වෙන දේ ගැනවත් හොයලා බලන්නේ නැහැ. මිත්තුරුනි, මීට දශක දෙකකට පමණ පෙර කුරුණාගල ප්‍රදේශයේ එක්තරා භික්ෂු සංවිධානයක් සංවිධානය කරලා තිබුණා බුද්ධාගමට එරෙහිව තියෙන කුමන්ත්‍රණ ගැන රැස්වීම. මේකට ආපු වයසක හාමුදුරු කෙනෙක් අපූරු කතාවක් කිව්වා. ඒ හාමුදුරුව කියනවා, මට බුද්ධ දර්ශනය බේරගන්න බැරි නැත්තම් පන්සල බේරගන්න බැරි ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අන්‍යාගමිකයෝ එක්ක හරි පිටස්තර එක්ක හරි නෙමෙයි, මේ පන්සල්වල ඉන්න ලොකු හාමුදුරු එක්කයි කියලා. උන්නාංශ කියනවා, තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රැට පොඩි හාමුදුරු ටික ලොකු හාමුදුරුවන්ගෙන් පරිස්සම් කරගන්නේ කොහොමද කියන එක තමයි බරපතල ප්‍රශ්නේ කියලා. අපි කැමති වුණත් අකමැති වුණත් මේ රටේ බහුතරයක් දෙන්න දන්නා කාරණයක් තමයි පන්සල පල්ලිය කෝවිල ඇතුලේ අපේ පූජකයෝ අහිංසක දරුවන්ට දිගින් දිගටම ලිංගික අතවර කරනවා. හැබැයි අපේ මිනිස්සු කාල කන්න විදියට මේක වහගෙන මේක නොදන්නවා වගේ ජීවත් වෙන්නට උත්සාහ කරනවා. මිත්තෝරණි, ඕනම අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට තමන්ගේ ජීවිතය බිල්ලට දෙන්න අයිතියක් තියෙනවා. හැබැයි තමන්ගේ අහිංසක දරුපැටුවා ගෙනහිල්ලා රෙනෝල වගේ කාලකන්ණින්ට ආතල් ගන්න බිල්ලට දෙනවද කියන එක බරපතල ප්‍රශ්නයක්. රෙනෝලට ඔච්චර ජාතික ගැක්කුමක් තියෙනවනම් බුද්ධාගම ගැන ආදරයක් තියෙනවනම් ඇයි තමන්ගේ ගෙදර ඉන්න දරුවන්ගේ පිටබූ ගාලා පන්සලට දෙන්නේ නැතුව ගමේ ඉන්න එදා වේල හොයාගන්න අහිංසක මිනිස්සුන්ගේ දරුවෝ ගෙනහිල්ලා පන්සලේ ලොකු හාමුදුරන්ට බිල්ලට දෙන්නේ ඇයි කියන එක බරපතල ප්‍රශ්නයක්.
මිත්‍රෝනි දවසින් දවස කාලකන්ණි වෙන මේ රට ගොඩ ගන්න පුළුවන් ඔබටත් මට මොකද තාමත් නාමික හෝ විදායක අවස්ථාදායක අධිකරණ බලයේ තියෙන අපිට අන්න ඒ නිසා ඒ හැකියාව ඇති දක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණට යමු මිත්‍රෝනි අරගෙන ජයග්‍රහණය නොමැතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය